විශ්ව ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාවක් තබපු දිනයක් බවට පත් වෙනවා අප්‍රේල් 13 වෙනිදා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මොන ක්‍රිකට් රටාවේ වුණත් පන්දු වාරයක පන්දු 6ටම 6 පහරවල් 6ක් එල්ල කරන්නට ඇත්තටම ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවට නැත්නම් ලෝකයේ ක්‍රිකට් නැත්නම් ලෝකයේ පිතිකරුවන්ට ඉතාම අමාරු කාරණයක්. හැබැයි ඒක සිද්ධ වෙලා තියෙනවා නේපාල කණ්ඩායම අතින්. ඉතින් නේපාලයේ කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ අපිට ළඟදීම හමු වීමට නියමිත විසයිවිස කණ්ඩායමක්. ඒ තමයි එළමෙන ලෝක කුසලානේ ජූනි පළවෙනිදා ආරම්භ වීමට නියමිත. ඉතින් ඒකේ පළවෙනි වටේ අපිට හමු වීමට නියමිත කණ්ඩායමක් තමයි නේපාල කණ්ඩායම. එතකොට අපිට හම් වෙන්න ඉන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය. තුන්වෙනි තරඟය ජූනි 11 වෙනිදා පැවැත්වෙන තරඟයේදී නේපාල කණ්ඩායම අපිට හමු වීමට නියමිතයි. ඉතින් මේ සම්බන්ධයෙන් මම ලයිව් රෙකෝඩින් එකෙත් කතා කරා. ඉතින් ඒක නෙමෙයි කතා කරන්න යන්නේ, මේ ලෝක කුසලානේට සම්බන්ධ කාරණයක් නම් නෙමෙයි වැඩේ තියෙන්නේ, මොවුන් අපට හමු වීමට නියමිතයි කියන කාරණය විතරයි කියන්න තියෙන්නේ. ඉතින් මේ දිනවල පැවැත්වෙනවා ආසියානු කුසලාන ප්‍රීමියර් කප් තරගාවලිය. ඉතින් ඒක ඇත්තටම කියන්නේ ACC ප්‍රීමියර් කප් කියලා පැවැත්වෙන්නේ ඕමානයේදී. ඉතින් මේක විශේෂයෙන්ම අපිටත් වැදගත් තරගාවලියක් තමයි. අපිට වැදගත් වෙන්නේ මෙතන ජයග්‍රහණය කරන කණ්ඩායමක් 2025 ආසියානු කුසලානයට පැමිණීමට නියමිතයි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ආසියානු කුසලානයට තේරීපත් වෙනවා කණ්ඩායම් පහක් නිතරගේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ආෆ්ගනිස්තානය කොහොමත් තියෙනවා. එතකොට එක කණ්ඩායමක් එන්නේ මේ ප්‍රීමියර් කුසලානය ක්‍රීඩා කරලා. හැබැයි ඒකේ තරඟය ඉතාම වැඩි. තරඟය වැඩි කියන්නේ සාමාන්‍යයෙන් ඔබට මතක ඇති ගිය පාරාවේ නේපාල කණ්ඩායම අවසාන මහා තරඟයේ ජයග්‍රහණය කරලා. ඉතින් මේ පාරත් ඔන්න පැවැත්වෙනවා තරඟාවලිය ඕමානයේදී. කණ්ඩායම් 10ක් ඉන්නවා. 10න් අවසාන මහා තරඟයට ඇවිල්ලා ඒක ජයග්‍රහණය කරන කණ්ඩායමට විතරයි අවස්ථාව ලැබෙන්නේ මෙවර නැත්නම් 2025 2020 රටාවෙන් පැවැත්වීමට නියමිත ආසියානු කුසලානේ ක්‍රීඩා කරන්නට. ඉතින් ඔන්න තව ආසියානු කුසලානේකුත් පැමිණීමට නියමිතයි තව අවුරුද්දක් විතර යන්නට කලින්. ඒ කියන්නේ 2025 වර්ෂයේදී. ඒකත් කියන්නට ඕනි තාම පැවැත්වෙන තැන සහ දින වකවානු සම්බන්ධයෙන් තීරණයක් කරලා නැහැ. නමුත් 2025 පැවැත්වේවි. ඉතින් චැම්පියන්ස් කුසලානේකුත් පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නම් ඒකට සහභාගී වෙන්නේ නැහැ. නමුත් ඒ කාලසටහන් එහෙම එහෙ කරගෙන වෙලාව හදාගෙන සාමාන්‍යයෙන් ආසියානු කුසලානේ පැවැත්වේවි. හැබැයි මේක 2020 රටාවේ තරගාවලියක් මේ පාර තියෙන. දැන් අවසාන ආසියානු කුසලාන දෙකේදීම අවසාන මහා තරඟවලට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා කියන එකත් අමතරව මතක් කරන්නට ඕනි. ඉතින් කොහොම හරි කතාව මෙන්න මේකයි පසුබිම. ඕක වුණාට ඒ තමයි තරගයක් පැවැත්තුණා මේ නේපාල කණ්ඩායම සහ කටාර් කණ්ඩායම අතර හතුන තරගයේ විදිහට. ඉතින් නේපාල කණ්ඩායම මේ වන විටත් ඔවුන්ගේ කාණ්ඩයේ අංක 1 සිටිනවා. එක්සත් අරාබි රාජ කණ්ඩායමත් ඉදිරියෙන් සිටිනවා. සාමාන්‍යයෙන් ওই කණ්ඩායම දෙක තමයි මතකයේ හැටියට ගිය පාරත් අවසාන මහා තරඟයට ආවේ. ඉතින් ඉන්න රටවල් සාමාන්‍ය නිකන් කිව්වොත් එහෙම නේපාලයේ, එක්සත් අරාබි එමිරාජෝ, ඕමානයේ, හොංකොං, මැලේසියා, කුවේට්, බහරේන්, කටා, සෞදි අරාබියාව, කාම්බෝජියාව කියන කණ්ඩායම් 10 තමයි ඉන්නේ. ඉතින් ඒකෙන් තරඟයක් පැවැත්වෙනවා නේපාල කණ්ඩායම සහ කටාර් කණ්ඩායම අතර. මෙන්න මෙතනදී ලකුණු 210ක් නේපාල කණ්ඩායම ලබා ගැනීමට සමත් වෙනවා තම පන්දු වාර 20 තුලදී. ඉතින් එහිදී තමයි මේ 6 පහරවල් 6ක් වාර්තා වන්නේ පිට එක පන්දු වාරයක. ඒ තමයි මැදපෙළ පිතිකරුවෙක් වන නැත්නම් පස්වෙන පිතිකරුවා වන දීපේන්දු සිං කියන ක්‍රීඩකයා. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන ක්‍රීඩකෙක්. ඔහු පන්දු 21කදී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වෙනවා සම්පූර්ණයෙන්ම 6 6ක් සමග එක පන්දු වාරයක. 6 7ක් සහ 4 3ක් සම්පූර්ණ ඉනිමේදී ගහලා තිනවා. වේගය 304ක්. ඉතින් 24 හැවිරිදී මේ දීපේන්දු සිං කියන ක්‍රීඩකයා 2020 තරඟ ඉතිහාසයේ එක පන්දු වාරයක පිට 6 පහර 6ක් එල්ල කර තුන්වන ක්‍රීඩකයා විදිහට තමයි ඉතිහාසගත වෙන්නේ. ඉතින් කටාරේ වේග පන්දු යවන ක්‍රීඩකෙක් ඉන්නවා කම්රාන් කාන් කියලා. ඔහුට එරෙහිව තමයි මේ 6 පහරවල් 6 එල්ල කරලා තියෙන්නේ. මීට කලින් එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිව ඉන්දියාවේ යුවරාජ් සිං 6 පහරවල් 6ක් එල්ල කරා. ශ්‍රී ලංකාවේ අකිල ධනංජයට එරෙහිව කොදෙව් වල කරන් පොලඩ් 6ව 6ක් 2020 පිටියේදී එල්ල කරලා තියෙනවා. මේක තුන්වෙනි අවස්ථාව බවට තමයි පත්වන්නේ. ඉතින් මේක ජාත්‍යන්තර තරගයක්. ඒ නිසා අනිවාර්යෙන්ම මේව වාර්තා අතරට යනවා.
ඉතින් ආසියානු කුසලාන ප්‍රීමියර් කප් නැත්නම් ප්‍රීමියර් කුසලානේ කියලා නැහැ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන්ම හැමදාම කියනවා 20 ජාති අන්තර් ක්‍රීඩාව කණ්ඩායම් 100කට වැඩි නැත්නම් ලෝකේ රටවල් 100කට වඩා ක්‍රීඩා කරනවා. ඉතින් ඒ නිසා මේ තරඟ කොහේ පැවැත්වුණත් ඒවා ජාති අන්තර් තරඟ විදිහට තමයි සාමාන්‍යයෙන් ගණන්නේ. ඒ වගේම මේ නේපාල ක්‍රීඩකයා සැප්තැම්බර් මාසයේදී 2023 දී දිපෙන්ද්‍ර සිංහ කියන ක්‍රීඩකයා තව ලෝක වාර්තාවක් පිහිට වීමට සමත් වෙනවා. ඒ තමයි 2020 ජාති අන්තර් තරඟයකදී වාර්තා වෙච්ච වේගවත්ම අර්ධශතකය වාර්තා කිරීමට සමත් වන්නේ ඔහු පන්දු 9කින් මොංගෝලියාවට එරෙහිව අර්ධශතකය වාර්තා කිරීමෙන්. ඉතින් අර කිව්වා වගේ මේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් නැත්නම් ප්‍රබල රටවල් කියන කාණ්ඩය නෙමෙයි. නමුත් 2020 ක්‍රීඩාව ලෝකෙ හැමතැනම ක්‍රීඩා කරන නිසා දැන් මොංගෝලියාව වගේ රටවල් වලට නේපාලය හොඳින් ක්‍රීඩා කරනවා නැත්නම් ඔවුන් හම්බ වුණාම ඔවුන් ඉදිරියෙන් ඉන්නවා කියන එක තමයි පෙන්නන්නේ. මෙතනත් එහෙමයි. මෙතන ආසියාවේ කණ්ඩායම් 10ක් හිටියට ඒ කණ්ඩායම් 10 අතර ඉතාමත් හොඳ ඉදිරියට කෙටි කාලයක් තුළ සෑහෙන ඉදිරියට ආපු කණ්ඩායමක් තමයි නේපාල කණ්ඩායම. ඉතින් එක්සත් අරාබි එමිරාජ් කණ්ඩායම නම් ටිකක් පරණ කණ්ඩායමක්. නමුත් නේපාල කණ්ඩායම සෑහෙන ඉදිරියට පැමිණි කණ්ඩායමක්. නැත්නම් ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාම වේගෙන් දියුණු වෙමින් එනවා කියන එකත් කියන්නට ඕනේ. අපි දැක්කා පසුගිය එක් දින ආසියානු කුසලානේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච ඔවුන් ක්‍රීඩා කරපු හැටි ඉන්දියාවට එරෙහිවම කාගෙත් පැසසුමට ලක්ුණා ඔවුන් ඒ ක්‍රීඩා කරපු ආකාරය සම්බන්ධයෙන් මේ පන්දු යවන්නන්ට. එහෙම ඉතින් ඒ නිසා නේපාල ක්‍රිකට් ක්‍රීඩාවත් දියුණු වෙමින් අපේ කලාපේ එනවා කියලා තමයි පේන්නේ ආසියානු කලාප. ඉතින් ආසියානු කලාපේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබුණෙත් වීගෙන එන්නෙත් කියන එක තමයි මේව දැක්කහම අපට කියන්නට තිබෙන්නේ. channel එක subscribe කරන්න සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.